අපේ නායක හාමුදුරුවන් වහන්සේලාගෙන් නමස්කාර පූර්වකව අවසර, ගෞරවනීය මෙහෙණින් වහන්ස, අද මේ වැඩසටහනට පැමිණ සිටින අපේ ආදරණීය බෞද්ධ ජනතාවගෙනුත් අවසර. ගයාන් කිව්වා වගේම ඒ වගේම අපේ මේ වැඩසටහනේ සංවිධායකතුමාගේ උද්වේගකර කතාව මම අහගෙන හිටියා. එතුමා බලාපොරොත්තු වුණා මීට වඩා මහ සෙනගක් අද මෙතෙන්ට පැමිණෙයි කියලා. හැම පන්සලකටම යමින් එතුමා දැඩි වෙහෙසක් දැරුවා. බුදුදහමට සිදුවෙමින් පවතින මේ දේ ගැන බෞද්ධ ජනතාව දැනුවත් කරන්න. මට මේ ගමන එනකොට මතුගමදී කවුරුත් අඳුරන මේ ෂෙහාන් ගුණවර්ධන, ෆස්ට් වොයිස් මීඩියා ඇකඩමියේ ගුරුවරයෙක්, මාධ්‍යවේදියෙක්, ඔහු මට කවියක් දුන්නා. නටන නැටවෙන වැඩසටහනකට අත දෙන්න අය රටේ ඉන්නවා ඇති තරම්. අපේ ආගම, අපේ ජාතිය ගැන කියන්නට රටේ කවුරුත් නැති තරම්. එවන් කලකට මෙවන් අදහස දුන්නු හැම වෙත ගෞරවය නිසි පුදකරන් අපේ කම ගොඩ ගන්න හදනා ඔබයි මිනිසුනි රත්තරන්. ෂෙහාන් ගුණවර්ධන තමයි මේ කවිය මට දුන්නේ, තරුණයෙක්. ඔවුන්ට දැනුණා අපට සිද්ධ වෙන්නේ කුමක්ද. මේ ළඟකදී බිබිල වෙල්ලස්සේ අධ්‍යාපන ඇමතිතුමා එන්න තිබුණේ එකට. එම විද්‍යාලයේම අපේ උගන්නන හාමුදුරන් වහන්සේ දාන වේලාව ඉවර වෙච්ච වෙලාවේ ඉඳලා වාඩි වෙලා හිටියා. උත්සවයේ පටන් ගත්තම පන්සිල් දෙන්නයි ආගමික කටයුතු ටික කරන්න. ඒත් සිද්ධ වුණේ ඇමතිතුමා ආවා, පන්සිල් ටික කපල දැම්මා. ඒකට වෙලා යනවා කියලා. පන්සිල් දෙන්න යන්නේ විනාඩි 5යි. හැබැයි වෙල්ලස්සේ කෙට්ටු හාමුදුරුවෝ එකෙනෙහිම වැඩම කළා වේදිකාවට. උන්වහන්සේගේ අධ්‍යාපන ඇමතිවරයා උන්වහන්සේ දේශනා කළා, මේක වෙල්ලස්ස සුද්දන්ට තරු විසි වෙන්න ගැහුවේ අපි. මම මෙතෙන්ට ආවේ 12ට. මම පැයක් හිටියා ඔබතුමා එනකල්. පන්සිල් දෙන්න යන්නේ විනාඩි 5යි. උන්වහන්සේ බලහත්කාරයෙන් පන්සිල් දුන්නා. ඇමතිවරයා අධ්‍යාපන ඇමතිවරයා. ඒකේ තේරුම කොළඹ ප්‍රධාන විද්‍යාලයක, එදා ස්වර්ණවාහිනී මං විද්‍යාලේ නම කිව්වේ නෑ, මං දැන් කියනවා නම කොළඹ රාජකීය විද්‍යාලය. පන්සිල් දීම තහනම්. මුළු ඉස්කෝලේම වැඩ කරන්නේ ආගමික වතාවත් වලින් තොරව. දොරමණ්ඩලාව අපේ ITN නිවේදකතුමා ඉන්න රූපවාහිනියම මම දොරමණ්ඩලාවේ දැන් අවුරුදු 17ක්. ඔබ දුටුවද කහ සිවුරට වෙන් කරපු දොරමණ්ඩලාවේ පළවෙනි පුටුව දැන් හිස්. දන්නේම නැතුව කහ සිවුර ඉවත් කළා. එතන තිබුණු පුටුව හිස් කළා. ඒක ගිහියන්ගෙන් පුරවන්න සිද්ධ වුණා. මම මේක අද වෙනකල් රටට කිව්වේ නැහැ. ඒත් විපත කොච්චර භයානකද කියලා පේනවා. රාජ්‍ය මට්ටමින්ම බුදුදහමට වෙනස්කම් කරනවා. ඒක දරාගෙන ඉන්න පුළුවන් සීමාවක් අපිට තියෙනවා. ඒ සීමාව මං වෙන්නන්ටත්, මේ වැඩසටහනේ සංවිධායකතුමා වෙන්නන්ටත් තදින් දැනෙනවා.
අපි දැන් ආගමික සහජීවනය කියලා අදහස් කරන්නේ බෞද්ධ අපේ උරුමය අතහැරි. ඇත්තටම සුද්ධෝ දළදා මැදුරට අත තිබ්බේ නැහැ. උන් වගන්ති 5 වෙනි වගන්තිය 815 කැඩුව බව ඇත්ත. ඒත් උන් දළදා හාමුදුරුව ආරක්ෂා කළා. මට මතකයි 1815 මාර්තු 2 ඉංග්‍රීසි කොඩිය ඉස්සුවා සුද්දෙක්. එය අස්සම් කරන්නට විනාඩි 5කට පෙර අපේ සුමංගල හාමුදුරුව තනියෙන් වැඩම කළා. කහ සිවුර සහිත උන්වහන්සේ ඉංග්‍රීසි කතිර කොඩිය බිම දාලා පෑගුවා. පාගලා සුදු පැහැති අපේ සිංහ කොඩිය අහස් තලේ ලෙලදීලා කිව්වා, උඹලගේ ඔය ඉංග්‍රීසි වැල්ලකුරු අස්සේ හංගපු නිදහස තව විනාඩි 5ක් තියෙනවා අත්සන් කරන්න. එතකල් කහ අපේ සුදු දජය ලෙලදෙයි. සුද්ධ හාමුදුරු අත්අඩංගුවට ගත්තා. උන්වහන්සේ අපවත් උනේ යාපනයේ හිරගෙදර. මොකද්ද දන්නවද? උන්වහන්සේට දුන්නු දඬුවම අපවත් වෙනතුරුම යාපනයේ වැසිකිලි සුද්ධ කරන්න දුන්නේ අපේ වාරියපොළ සුමංගල හාමුදුරුවන්ට. එදා අර සුදු කොඩිය ලෙලදුන්නු දවසේ කොඩිය සුදු පාටයි හාමුදුරුවනේ. හැබැයි ඊට පස්සේ අපේ කොඩිය අපි කහ පාට කළා. අපේ කොඩියට හාමුදුරුවනේ කහ පාට ගෙනාවේ වාරියපල සුමංගල හාමුදුරු. ඇත්තම කියනවා නම් ලංකාවේ කහ සිවුර පාට රැඳුණු වාරියපල සුමංගල හාමුදුරුව එදා සුදු පාටට උස්සපු ජාතික කොඩිය උස්සන්න ගැලපෙන්නේ හාමුදුරු නමකට පමණයි. උන්වහන්සේ කෙනෙක් නැත්තම් ඒක ඔසවන්නට සුදුසු රණවිරුවෙක් පමණයි. මොකද රණවිරුවායි කහ සිවුරයි නැත්තම් ශ්‍රී ලංකාවක් නැහැ. පරංගියා එනකොට, ලන්දේසියා එනකොට, සුද්දා එනකොට ඒ සටන් වලට අපිට එකතු වෙන්න මුස්ලිම්ලා හිටියේ නැහැ. ඒ ඔක්කොම පටන් ගත්තේ නිදහසින් පස්සේ. කහ සිවුර තමයි සුද්ද දන ගැස්සුවේ. ඉංග්‍රීසි තානාපතියම ලියනවා මහසුද්දට කහපාට රෙදි කෑල්ලක් ඇඳගත්තු කට්ටියක් ඉන්නවා මෙහෙ. උන් ටික දන ගැස්සන්න පුළුවන් නම් ලංකාව අල්ලන එක සුළු දෙයක්. එහෙම ලිව්වා මේ සුද්ද මහසුද්දට. කියවන්න පොත 818 කැරැල්ල, තෙන්නකෝන් විමලානන්ද සූරීන්ගේ පොත. ඒක ලිව්වේ අපි නෙවෙයි, උන් ලිව්වේ. එහෙම හිටපු අපි ඔය සුද්දගේ කැරැල්ල උත්සන්න වෙනකොට කැරැල්ල පැතිරුණා වෙල්ලස්සට. වෙල්ලස්සේ තියෙනවා හාමුදුරුවනේ පන්සලක්, පොතුබන්ධන විහාරේ. මේ පොතුබන්ධන විහාරේ කියලා කිව්වේ ත්‍රිපිටකය තැම්පත් කරලා ඒක වැහුවා පොතුබන්ධන හාමුදුරුව. මොකද උන්වහන්සේට ආරංචි ලැබුණා මුං මහ පිරිත උස්සනවා, උන්ට රට ගෙනියන්න. පිරිත් පොට්ටික මැදට තියලා, මහ විශාල චෛත්‍යයක් නෙවෙයි මේක, වැහුවා අද පන්සලේ නම පොත් බන්ධන විහාරේ පොතු බන්ධන විහාරේ. සුද්ධ දැනගත්තා මේ හාමුදුරුව තමයි කැරල්ල මෙහෙවන්නේ වෙල්ලස්සේ කිව්ලේ ගෙදර මොහොට්ටාලත් එක්ක. සුද්ධ කඩා වදිනකොට 5 දෙනයි ආවේ. හාමුදුරුවන්ට 5 දෙනා පෙරලන්න ගියේ විනාඩි 5යි. උන් ගියා. ඊට පස්සේ 10 දෙනෙක් ආවා.
හාමුදුරුවෝ විනාඩි 10කින් 10 දෙනා බිම දැම්. ඊට පස්සේ 50ක සෙනගක් ඇවිල්ලා අපේ හාමුදුරුවෝ අල්ලගත්තා. මුන් කොච්චර බය වුණාද කිව්වොත් නීතියක් දැම්මා. සිංහලයා සතු මේ අභිරහස් සටන් ක්‍රමය නැවැත්තුවා. මේ අභිරහස් සටන් ක්‍රමය දැන් තමයි ආපහු ඇවිත් තියෙන්නේ. මේ සටන් ක්‍රමය සුද්දංගෙන් පස්සෙත් ලංකාවේ තහනම් කරලා තිබුණා. ඒක දැන් යලිත් ලංකාව තුල මතුවෙනවා. ඒ කියන්නේ අපි කැරැල්ලේදී කැරලි දෙක තුනේදීත් මතක ඇති වීර පුරංගප්පු කිව්වා, මං වගේ තව 5 දෙනෙක් හිටියානම් මම මුන්ව එලවනවා. ඒත් ඒ වගේ 5 දෙනෙක් අපිට හොයාගන්න බැරි වුණා. බෞද්ධ දර්ශනය ගැඹුරු දෙයක්. අපේ ගරුනායක හාමුදුරුව දේශනා කළා වගේම අපි ළඟ දැන් එක එක්කෙනා හදපු ත්‍රිපිටක තියෙන නේ, එක එක්කෙනා විසින් අර්ථකථන ගැන්වූ ත්‍රිපිටක, ඊළඟට තන තන රහතන් වහන්සේලා. මේ ළඟදි මං ගියා රහතන් වහන්සේ නමක් බැහැ දකින්න. මං ඉදිරිපිටදීම කෝටි 2ක ඉඩමක් අපේ ගිහියෙක් ඇවිත් පූජා කළා. ඊට කලින් වතාවේ මම ගියාම කෝටි 60ක ඉඩමකුත් කුරුණාගලපත්තේ යෝධ තේවත්තකුත් පූජා කළා. රබර් පොල්වත්තක්. ඒ කියන්නේ ඒ හාමුදුරුව උදේ දේශනා කරපු ටික හරි. අපේ බෞද්ධයා ප්‍රශ්න කරන්නේ මොනවද ඔබ ඔය ඔතන කරන්නේ? අඩුතරමින් අපි අපේ බෞද්ධ ඉතිහාසය දන්නවද? බුද්ධඝෝෂ හාමුදුරුව වැඩම කරලා ලියපු සාහිත්‍ය කොටස් තියෙනවා. උන්වහන්සේ එකතු කරපු ඒක එක තැනක තියෙනවා. වරක් අම්බලන්තොට තිස්ස කියලා හාමුදුරු නමක් රජ්ජුරුව රජ වුණාම සියලු දෙනා ආවා. තිස්ස හාමුදුරුව වැඩියේ නැහැ. මේක ආරංචි වෙලා රජ්ජුරුව කළේ අම්බලන්තොට සියලුම ගෑනුන්ට කිව්වා, තිස්ස හාමුදුරුව මල්ලඟට වඩිනකල් ගෑනුන්ට කිරිදීම තහනම් කළා. සියලුම කාන්තාවෝ පියයුරු වසාගෙන කිරි පෙඟෙන්න ගත්තා රෙදි කෑලිවල. උතුරු සළුව, අදාපි ඔය සිල් ගන්න යොදන උතුරු සළුව අතීතේ පාවිච්චි කළේ කාන්තාවන් පපුව වසා ගන්නා රෙදි කඩ, ඒ උතුරු සළුව තෙමුණා. ගෑනුන් දරුවන්ට කිරි දුන්නේ ඒක ලෙවකණ්ඩ කියලා. සතියක් බලන් හිටපු තිස්ස හාමුදුරුව රජවාසලට වැඩම කළා. රජතුමනි, මම ආවා වහාම කාන්තාවන්ගේ උතුරු සළු නිදහස් කරන්න. රජතුමා වැන්දා. හාමුදුරුව නැවත අම්බලන්තොට කඳු මුදුනට වැඩම කළා. බුද්ධඝෝස හාමුදුරුව ලියනවා, එදා රාත්‍රී අම්බලන්තොට කඳු මුදුන එළිය කරමින් ආලෝකයක් පහළ වුණා. මේක ලියන්නේ බුද්ධඝෝස හාමුදුරුව. අපේ හාමුදුරුව රහත් බව ලැබුවා. කියවන්න ත්‍රිපිටකේ බුද්ධඝෝස හාමුදුරුවන්ගේ සිංහල පරිවර්තනය. ඒකේ තව තැනක තියෙනවා, වරක් පොඩි හාමුදුරු නමකුයි ලොකු හාමුදුරු නමකුයි මාගම්පත්තුවේ වැඩම කරනවා. රජතුමා හකුරු බෙදනවා. හැමෝම පාත්තරෙන් එකක් හකුරු ගන්න ඕන. පොඩි හාමුදුරුවන්ට අණ දෙනවා ලොකු හාමුදුරුව. කෑලි දෙකක් ගත්තොත් ඇති, දැනට එකයි හවසට එක කෑල්ලයි. පොඩි හාමුදුරුවන්ට මහා හකුරු ගොඩ දානකොටම පොඩි හාමුදුරුව කිව්වා, ඔච්චර ගොඩක් එපා, චූටි කෑලි දෙකයි ඕනේ.
වහාම රජ්ජුරුව ළඟට ගෙනිච්චා. රජ්ජුරුව ඇහැව්වා, ඇයි කෑලි දෙකක් විතර? අපේ නායක හාමුදුරුව කිව්වා අපි ජීවත් වෙන්නේ අද විතරයි, අපිට හෙට සඳහා හකුරු අවශ්‍ය නැහැ. රජු නැගිටලා කියනවා, මට ඕන උනේ මෙන්න මෙහෙම අය ඉන්නවද බලන්න. බුද්ධඝෝෂ හාමුදුරුව ආයි ලියනවා, වරක් සාපිපාසාවෙන් වැඩම කරනවා හාමුදුරු නමක්, බඩගිනි අඹගහක ගෙඩි තියෙනවා. උන්වහන්සේ ක්ලාන්තව වැටිලා, හැබැයි අඹ ගෙඩියක් අතින් අල්ලන්නේ නැහැ. දුන්නොත්නේ වළඳන්න ඕන. යන්න එනවා මිනිහෙක් වනය මැදින්. ඔහු අඹයක් මිරිකලා හාමුදුරුවන්ගේ කටට වක් කරනවා. අඹ ගෙඩි දෙක තුනක් වළඳෙව්වට පස්සේ හාමුදුරුව කියනවා ගිහියට, උඹ දැන් ඵලයන්, මම මෙතනම අපවත් වෙනවා, උඹට මාව උස්සගෙන යන්න බෑ. ඒත් අර ගිහියා හාමුදුරුව කරට ගන්නවා. කරට අරගෙන ටිකක් වඩිනකොට වැඩ ඉන්න හාමුදුරුව හිතනවා, මේ මගේ තාත්තා නොවේ, මේ ඉන්නේ මගේ අයියා නොවේ, නෑයෙකුත් නොවේ, මා පැවිදි කළ භික්ෂුන් වහන්සේත් නොවේ. උන්වහන්සේ රහත් බව ලබන්නේ ගිහියාගේ කර මත්තේ. එහෙම බුදු සසුනක් අපිට තිබුණේ. ඒත් අද ලංකාව පුරාම බුදුදහම විකෘති කරමින් රට පුරා බරපතල විනාශයක් සිදු වෙනවා. අපේ සංවිධායකතුමා කිව්වා වගේම, අපේ ගෙවල් වල ජනගහනය අඩුයි. මගේ ගෙදර 11ක් විතර හිටියා, මම 4ද කොහෙද? මොකද මටවත් ගාන මතක නෑ, ඒ තරම් ගෙදර සෙනග. ගොඩක් හැදුනම ඒ ගොඩෙන් එක්කෙනෙක් පැවිදි කරනවා, එක්කෙනෙක් යුද හමුදාවටත් දෙනවා, තවත් එකෙක් වැලිකඩටත් යවනවා. නැත්නම් වැලිකඩ පාළු වෙනවනේ. අපේ ගෙවල් හැදුනේ ගෙදර 11ක් නම් පන්සලෙත් 11 නමයි. පන්සල් හිස් වෙන්න ගත්තා, ඉස්කෝල වැහෙන්න ගත්තා. රට පුරා වැහෙන්නේ බෞද්ධ පාසල් පමණයි. ගම්බද ඉස්කෝල වැහෙන්. වෙන කිසිම ඉස්කෝලයක් රටේ වැහෙන්නේ නැහැ. අද තරම් බුදු සසුනට විපත්ති කරපු කාලයක් මගේ ජීවිත කාලේ මම දැකලා නැහැ. කහ සිවුරට නිගරු කරන, පන්සිල් හෙලා දකින එක ඇමතිවරයෙක් බුදු පිළිමයක් පරිත්‍යාග කළාම ඇමතියා බුදු පිළිම ගත්තේ බුදු පිළිමේ බෙල්ලෙන්. බෙල්ලෙන් අරගෙන එනවා. ඒක ඔබ දකින්න ඇති Facebook වල තියෙනවා. හැම තැනකම මේ හිස් බව තියෙනවා. මම දොරමඩලාවෙන් සමුගත්තොත් මගේ පුටුවට වාඩි කරන්න තරුණ බොදුණුවෙක් දැන් නැහැ. මගේ ස්ථීර වැඩසටහන අමාදහර යම් හේකින් මම බැරිම වෙලා පිටරට ගියොත් අමාදහර නැහැ. එයින්ද මං පෝයට කොහෙවත් ලංකාවෙන් පිට වෙන්නේ නැහැ. මොකද ඒ දෙවෙනි පුටුවට කෙනෙක් නැතිකම. හිස් භවයේ තරම බලන්න. ඒ තරමට මේ විපත්තිය දරුණු තැනකට ඇවිත් තැන් තැන්වල ඉන්න අපේ හාමුදුරුවරුන්ට කරගන්න දෙයක් නැහැ. බණ කියන බොහෝ හාමුදුරුවරු ගම්මු එකතු කරගෙන කරන්නේ ගැහැනුන්ට හිනස්සන එක. ඇත්තටම හාමුදුරනේ අපිට ඉන්නෙත් ගෑනු ටික විතරයි. පිරිමි කලින්ම අතුරුදහන් වුණා. ඉන්න ගෑනු ටිකටත් ඒගොල්ලන්ගේ රෙද්දටයි ඇඳුම්වලටයි විහිළු කරමින්
කෝටි ගණන් මුදල් උපයන. කල යුතුව තිබෙන්නේ අමාරුවෙන් හරින ඉන්න අම්මලා ටික එලවා දමන එකවත් උන්ව හිනස්සන එක නෙවෙයි. ඒ අපේ අම්මලා. ඒ අම්මලා අදත් පන්සලට එනවනම් ගණන් කළා බලන්න මෙතන වැඩියෙන් ඉන්නේ කවුද කියලා. එද අම්මාවරුන් හිනස්සන්න එපා බණ මඩුවලදී. ඔවුන් රැකගමු ඔය හත් දවසේ දාන්නේ, තුන් මාසේ දාන්නේ, අවුරුද්දේ දාන්නේ ගණන් හදන් මහත්තයාට කියන්නේ අම්මා, බිරින්දෑවරු. දානි ටික ලැබෙන්නේ අදත් පන්සල්වලට කාන්තාවන්ට පින් සිද්ධ වෙත්. ඒ කාන්තාවන්ටම අපි හිනා වෙනවනම් දැන් වරක් එක හාමුදුරණමක් දේශනා කරනවා. උන්වහන්සේ වඩිනකොට අම්මා කෙනෙක් අතු ගගා හිටියලු. කොස් ඉදලා හාමුදුරුවන්ගේ ඇඟට හේත්තු කළා, දන ගහලා වැන්දලු. ඒ තරම් අපේ ගෑනු මෝඩද? කියන්නේ අවස්ථාවෝචිතව මිනිස්සු හිනස්සන්න ඕන නම් ඒකට වෙන කතා හදාගන්න ඕන. මම දහම් පාසල් ගියා. දහම් පාසලේදී මගේ නායක හාමුදුරුව කොහානේ පඤ්ඤාසාර නායක හාමුදුරුව, උන්වහන්සේ මට පිළි ජාතක පොත දුන්නා පහ වසරේදී. මම ඉස්සෙල්ලම ජාතක පොත කිව්වේ තෑගි ප්‍රදානෝත්සවයට. මම පොඩි, මං අම්මට කිව්වා, අම්මේ මම කොහොමද ජාතක පොත කියවන්නේ? ඇමතිවරුත් එනවා, මන්ත්‍රීවරුත් ඉන්නවා. අපේ අම්මා කිව්වා, පුතේ මං හතරවෙනි පේළියේ ඉන්නම්, උඹ මන් දිහා බලාගෙන කතාව කියපන්, උඹ එකෙක් දිහාවත් බලන්ට එපා. මං ගෝ අම්මේ ඇමතිවරු උන් දිහා නම් බලන්ට මෙපා කිව්වා. එදා ඉඳලා තමයි මට ඇමතිව පේන්න බැරි. ඒක ඉගැන්නුවේ අම්මා. මගේ නායක හාමුදුරුව මගේ අතමත තියපු ජාතක පොත අද මුළු ලංකාවටම මං කියලා දෙනවා. පන්සලේ විහාරේ පොත්ගුලේ හිරවෙලා තිබ්බ 550 ජාතකයට මම අර්ථකථනයක් දුන්නා. හැම පෝයටම මම ජාතක කතාවක් කියනවා. ඒ ශක්තිය දුන්නේ හාමුදුරු. අපේ ගෙදර ඉඳලා පන්සලට තිබුණේ කිලෝමීටරයක් විතර දුරක්. මම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා කෙලින්ම දුවන්නේ පන්සලට. මගේ වයසේ පොඩි හාමුදුරු නමක් ඉන්නවා. උන්වහන්සේ මං එනකල් දානේ පිඟානක් තියන් ඉන්නවා. මං ඒක වළඳලා පොඩි හාමුදුරුවොත් එක සෙල්ලම් කර කර ඉන්නවා. පස්සේ බැලින්නම් නායක හාමුදුරුවොත් වැඩේ දන්නවා. එක දවසක් යනකොට නායක හාමුදුරුව අහනවා, අත්තනායක මහත්තයාගේ පිඟාන හරිද? පොඩි හාමුදුරුවෝ කියන හරි හරි, ඒක වේලාසනම හදලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මගේ ලේවලින් 90% සාංගිකයි. ගෙදරින් හම්බුනේ 10යි. සිවුරක් විතරයි පොරව ගන්න බැරි උනේ. සියලු දැනුම මට ලැබුණේ ඉස්කෝලෙන් නෙමෙයි, පන්සලෙන්. දැන් සමහරු කියනවා දහම් පාසල් ගිහිල්ලා මොකටද? දහම් පාසලට ගිහිල්ලා ඉගෙන ගන්න ඕන නැහැ. පන්සලේ ඒ දවසේ පැය දෙක තුන හිටියත් ඇති. සිලබස් කවර් කරන්න දහම් පාසල් වෙන්න ඕන නැහැ. මගේ පොඩි හාමුදුරු දැන් මගේ පන්සලේ නායක හාමුදුරු. උන්වහන්සේට අක්තපත්‍ර දෙන දවසේ දායක සභාව ඇහුවා, දැන් කවුද මේකට ගෙන්නන්නේ? මහින්ද රාජපක්ෂද, මෛත්‍රීපාල සිරිසේනද? මගේ පොඩි හාමුදුරුව කිව්වේ ඒ දෙන්නම එපා, මට අත්තනායක සර් ඕන. දායක සභාව අහලා තිනු ඒ ඇයි? නෑනේ, මං එතුමාට පොඩි කාලේ අතේ තියාගෙන පාත්‍ර පිටින් දුන්නා. අඩුතරමින් අක්තපත්‍රයවත් මට සර්ගෙන් ගන්න ඕන. මම තමයි අක්තපත්‍ර පූජා කළේ බදුල්ලේ පොල්වත්ත දහම් පාසලේ.
ඔබේ දරුවෝ පන්සල් ලෙවන්. පන්සල මාව සකස් කළා. මම ඉස්කෝලේ ජනප්‍රිය කෙනෙක් නෙවෙයි. මොකද මම කොච්චර ඉගෙනීමට අදක්ෂද කිව්වොත් සහ දක්ෂද කිව්වොත් මම ශිෂ්‍යත්ව විභාගෙටත් ලිව්වා. මම බදුල්ල දිස්ත්‍රික්කෙම්ම අති විශිෂ්ට විදියට ශිෂ්‍යත්වයේ පෙළ. මාත් එක්ක ලියලා පාස් වෙච්ච අය අද කොහේ ඉන්නවද මන් දන්නේ. හැබැයි මම නැගිට්ටේ පන්සලෙන්. මට දැනුම ලැබුණේ දහම් පාසලෙන්. මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මෙතන හිටියා නම් තමයි හොඳ. එතුමා දුප්පතෙක් නෙවෙයි. එතුමගෙත් උපත පන්සල. අපේ හසන්ත හැදුනේම පන්සලේ ගම්පහ. හරේන්ද්‍ර ජයලාල් ඉපදුනේත් පන්සලේ. අපි ඔක්කොම දුප්පත් උනේ නෑ. අම්මලා හිතනවනම් සල්ලි හොයන්න ජනප්‍රිය වෙන්න ඉස්කෝලෙම යන්න ඕන කියලා ඒක බිඳගන්න. ඒක බොරුවක්. කුරුවනේ අවසර අපේ හාමුදුරුව වැඩම කළා. මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනේ සංවිධායකතුමන්ලට. එතුමා මේ කරන වැඩේ අපි කවුරුත් කළ යුතු වැඩක්. එහෙම නොවුනොත් මේ ආණ්ඩුව වගේ තව එක ආණ්ඩුවක් ආවොත් තායිලන්තෙන් හාමුදුරුව ගෙන්නන්ට වෙනවා. මේ බෞද්ධකම අනතුරක තියෙන. මේ අනතුර මටත් වඩා හොඳින් අපේ වැඩම කරන මහාචාර්ය හාමුදුරුව ආනන්ද කුලසේකර මහතා තමයි මේ වැඩසටහනේ නිර්මාතෘ. අහන් ඉන්න බෞද්ධ පින්වතුනි, එතුමා මේ කියන්න වෑයම් කරපු දේ තේරුම් ගන්න. හැමෝටම